दून जोजियाना मिराया तमाई एगे नम इदसमसे हये फेब्रवरी विसुवेनिदा गंपा इंबुलकुड तमाई ए उपन्नी गमे पासरेन इगनिम लबा ए गुरुवरियक लेस कटयुतु कला ए मुलिम्म सामा चित्रपटय संधा कैमरावट मुहुण देनकोट ए होंदटम बियपत्तिला तीनवा ए कैमरा शिल्पी रत्नायक असलट गिहिन मेहेम कियला तीनवा पुते मट ओय कैमरावट हतीला बलन्न देनवद ए असुवा රත්නායක කැමරාවේ රඟපෑ යුතු සීමාව ඇයට පහදා දුන් පසු පුතේ අද ඉඳලා කැමරාවට මම බය නැහැ කියා පවසා තිබුණා. ඒ තමයි දිනවක හාමිනේ. දිනවක හාමිනේ තම ප්‍රතිභාව වඩාත්ම දක්වූ චිත්‍රපටයේ තමයි සත් සමුදුර. එහි රඟපෑ එඩ්මන් විජේසිංහ හා සිරිල් වික්‍රමගේගේ මව ලෙස තමයි ඇය රඟපෑවේ. මම චිත්‍රපට නිලියක් විදිහට උපත ලැබුවේ සත් සමුදුර චිත්‍රපටෙන්. ඒ ගැන දොස්තර ලීනස් දිසානායක ආචාර්ය ශ්‍රී ගුණසිංහ ඩීබී නිහල් සිංහ යන මහතුන්ට ස්තුතිවන්ත වෙනවා. මම මුලින්ම රඟපෑවේ අතීත වර්ජන දර්ශනයක්. මට තවත් වයසට යන විදිහට රූපයක් අවශ්‍යව තිබුණා. නිහල් සිංහ මහත්තයා මට මෙහෙම කිව්වා. මොකද ඇන්ට කියන්නේ දැන් ඉන්නවට වඩා තවත් හරි මම කරන්නම්. පුතාට උනේ වයස අවුරුදු 110ක් විතර වයසක මූණක්නේ. අන්න හරි. මම කටේ තොල්පෙති දෙක කට ඇතුළට ඔබාගෙන ලොඹ කරගෙන කුදු ගැහිලා හිටියා. නියල් සිංහ මහත්තයා රූපගත කළා. ඒ දර්ශනීය මම මුලින්ම දැක්කා මටත් පුදුම හිතුණා. මේ මහල්ල මමද කියලා. අනික චිත්‍රපටයේ අවසාන දර්ශනීය මම ලාම්පුවක් අරගෙන පුතාව හොයන දර්ශනයට මම ගොඩාක් කැමතියි. මේ ගමුව මුහුදු වෙරළේ මේ දර්ශනය ගැන කොතරම් ස්වභාවිකව රූගත වුණාද කිව්වොත් චිත්‍රපටයේ බැලූ ලෝක ප්‍රකට චිත්‍රපට විචාරක රොජර් මැන්ඩෙල් මහත්තයා අධ්‍යක්ෂක ශ්‍රී ගුණසිංහ මහත්තයාට කිව්වලු අර ඕල් ලේඩි හම්බෙලා මට කතා කරන්න ආසයි කියලා. දිනවක හාමිනේට 1968 සරසවි චිත්‍රපටවලදී සත්සමුදුර චිත්‍රපටයේ කරලිනාගේ චරිතය සඳහා වසරේ හොඳම නිලිය චරිතයට හිමි සරසවි සම්මානය එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා අතින් ලබා ගන්නවා. දිනවක හාමිනේගේ චරිතාංග එකිනෙකට වෙනස්. වරක ඇය දුෂ්ට මහල්ලක්. ඒක හොඳින්ම දැක ගන්න පුළුවන් මාතරාජ්‍ය සහ දෙවෙනි ගමන චිත්‍රපට තුලින්. තවත් වරක කාරුණික මවක්. ඒක දැස නිසා චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. තවත් වරක ආත්ස්‍ය උත්පාදක ගැහණියක් ඊට නිදසුනක් තමයි කොළඹ සන්නිය චිත්‍රපටය දහසක් සිතුවිලි තුම්මන් හන්දිය හන්තානි කතාව අරුණට පෙර ආදී චිත්‍රපට ගණනක විවිධ චරිත රඟපෑ ඇය මිත්තණියක ලෙස තමයි බොහෝ චරිත රඟපෑවේ ස්වීඩන් ස්පිල්බර්ග්ගේ ප්‍රකට චිත්‍රපටයකද ඇයට රඟපෑමේ වාසනාව උදා වුණා දිනවක හාමිනේගේ දියණිය ඊඩින් සෙන්රත් යාපා උපන් දවස තමගේ ජීවිතේ ලස්සනම දිනිය බව ඇය වරක් පුවත්පතකට පවසා තිබුණා. තම දුව විවාහ වූ දිනේද තමාට ජීවිතයේ අමතක නොවන බවද ඇය පවසා තිබුණා. මට මුණුපුරාල 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම සිනමාවට සම්බන්ධ වුණා. පළවෙනියා අනුර සෙනරත් ජාපා. සාමා චිත්‍රපටයේ රඟපෑවා. පාලිත සෙනරත් ජාපා දැස නිසා පෙතිගෝමර චිත්‍රපටවල රඟපෑවා. පාලිත පස්සේ ශ්‍රී ලංකා රූපාණි සංස්ථාවේ ක්‍රීඩාංශයේ ප්‍රධානියද වුණා. බාලයා උදය බණ්ඩාර සෙනරත් ජාපා දඬුමුණර චිත්‍රපටි රඟපෑවා. මගේ බෑනා තේජ බණ්ඩාර සෙනරත් ජාපා පෝට් කාගෝ කෝපරේෂන් එකේ සුපයිස කෙනෙක් ලෙස කටයුතු කළා. ඒ අය පදිංචි වුණේ පන්නිපිටියේ. මේ තොරතුරු දිනවක හාමිනේ පවසා තිබුණේ 1982 වසරේදී. දිනවක හාමිනේ සිංහල චිත්‍රපටි 100කට අධික ප්‍රමාණික රඟපෑවා. එය ටෙලිනාට්‍ය රසගත රඟපෑවා. ලාහිරු දහසක් සිහින නිම්නේ පහන්තරුව කෝපිකඩේ හත්පන ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක එය රඟපෑවා. මම හාපුරා කියා රඟපෑවේ වේදිකා නාට්‍යයක ඒ 1962 දී. එතකොට මම නාට්‍යයක්වත් චිත්‍රපටයක්වත් දැකලවත් තිබුණේ නැහැ. මම වේදිකා නිලියක් උනේ ජීවිතයේ අගභාගයේ. ඇය මෙහෙම ප්‍රකාශයක් කරලා තිබුණේ සරසවිය පුවත්පතකට. ඇය නිම්බලල චිත්‍රපටයේ නවක නළු නිශ්ශංක අමරසිංහගේ හා දේවිකා කරුණරත්නගේ ආදරණීය මිත්තණිය ලෙසත් පියදාස ගුණසේකරගේ මව ලෙසත් රඟපානවා. ඒ වෙනකොට ඇය සාමා සීනහතක් කිංකිණිපාද පරසතුමල් සත්සමුදුර සරුබිම සැඩුල් කඳුළු ඉවසන දනා රෑනගිරව් ලන්ඩන් හාමු වනසරා හැංගිහොර දහසක් සිතුවිලි හරිමග කවුද හරි රෝමියෝ ජුලියට් කතාවක් හන්තානේ කතාව ලක්ෂයට කොඩිය තුම්මං හන්දිය වැනි චිත්‍රපටිවල රඟපාලා තිබුණා 1962 දී GDL පෙරේරා නම් තරුණ නාට්‍යකරුවා තමගේ අලුත්ම නාට්‍යයකට නවක නිලියන් බඳවා ගන්නවා කියලා උදේකාන්ත කියන මා හඳුනන කෙනෙකුට කියා තිබුණා. උදේකාන්ත කියන්නේ ප්‍රකට ගීත රචකයෙකු හා පුවත්පත් කතුවරයෙක්. ඔහු සිරිල්ලේ සීලවිමල මහත්තයාගේ සහෝදරයා. දවසක් උදේකාන්ත GDL සහ තවත් 3 දෙනෙක් අපේ පදිංචිව හිටපු ගම්පහ ඉඹුල්ගොඩ නිවසට ආවා. ඇන්ටි අපි නාට්‍යයක් කරනවා. ඇන්ටි වගේ තලතුණා නෝන කෙනෙක් හිටියොත්
අපිට මේ වැඩේට ලේසි වෙනවා. අපිට උදව්වක් හැටියට එන්න පුළුවන්ද? GDL කිව්වා. අපෝ මොන නාට්‍යද ළමයෝ? අපේ අම්මා දැනගත්තොත් මාව මරයි. ඔයගොල්ලන්ට ඕනෑ නම් අම්මගෙන් අහන්න. දුව කතා රැස්වීමකට ගෙනියන්නද කියලා. අම්මා රැස්වීමවල මම කතා කරනවට කැමති. අම්මා අසනීපෙන් ඉන්නේ. GDL ඉක්මනින්ම අම්මා ළඟට ගියා. අනේ කොතලාවල හාමිනේ, අපි ආවේ කළු හාමිනේව කොළඹ එක්ක යන්න. රැස්වීමක කතාවක් කරන්න. ඔය විදිහට යාන්තම් අම්මගෙන් අවසර ලබාගෙන මම GDL ලා සමග කොටහෙන ගෙදරට ආවා. මට ඒ කාලේ කවුරුත් කිව්වේ කළු හාමිනේ කියලා. GDL ගේ කඳුළු කියන නාට්‍යයේ උදේකාන්තගේ මවලසට තමයි මම රඟපෑවේ. මේ නාට්‍යයේ මට තිබුණේ මැරෙන්න තියෙන දර්ශනයක්. අපෝ මට බෑ මැරෙන්න. අපේ අම්මට ආරංචි වුණොත් ඉඳලා ඉවරයි මම කිව්වා. එහෙනම් ඇන්ටි වේදිකාවට පිටුපාල මැරෙන්න. එතකොට ඇන්ටි වඳුරගන්න බැරි වෙයිනේ උදේකාන්ත කිව්වා. නාට්‍ය අවස්ථානුකූලව මම වේදිකාවේ ප්‍රේක්ෂකයන්ට පෙන්ලෙස ඇඳක දඟලලා මේ අනුදුටු මගේ දුව අඬන හැටි මට හොඳට ඇහුණා. වේදිකාවේ මම මලත් ඇත්තටම මිය ගියේ උදේකාන්ත. ඔහුගේ හදිසි වියෝව මට දරාගන්න බැරුව ගියා. කළු හාමිනේ දිනක හාමිනේ නමින් වඩාත් ප්‍රකට වුණේ GDL පෙරරගේ සාමා නාට්‍යයත් එක්ක. සාමා රංගපෑම් අගය කළ පුවත්පත් කලාවේදීන්ට ඇගේ නියම නම දැනගැනීමට අවශ්‍ය වුණා. ඇය සාමා නාට්‍ය රංගපෑවේ තම ලේලියට ලියෝනි වීරසිංහ කියන්නේ ලියෝනි කොතලාවලට නපුරුකම් කරන නපුරු චරිතයක්. මේ කතාව ඇසුරෙන් GDL සාමා නමින් චිත්‍රපටයක්ද කළා. එහිද ඇයට එම චරිතයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. මාව චිත්‍රපට නිලියක් කිරීම ගැන මම GDL පෙරේරටත් කැමරා ශිල්පී W.A. රත්නායකටත් ස්තුතිවන්ත වෙනවා. මගේ නම ගැන ප්‍රශ්නයක් ආවා. ඉතින් කාමිනී නමින් ප්‍රසිද්ධ වෙලා හිටපු මගේ නමට මගේ ගම වූ දිනවක කොටසත් එකතු කරලා දිනවක හාමිනී කියලා නම තැබුවා. ප්‍රකට ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහ මහත්තයා තමයි ඒ නම තිබ්බේ. සාමා චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ මරදාන නිව්වොලිම්පියා සිනමා ශාලාවේ. 1965 මැයි 13 වෙනිදා තමයි අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය IMR ඊරියගොල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ. චිත්‍රපටයේ අවසානයේ ඇමතිතුමා දිනවක හාමිනේ අසලට ඇවිල්ලා නපුරුකම් ටික නම් අපූර්වට කළා කියමින් ඇගේ රඟපෑම් ගැන ප්‍රශංසා කරලා තිනුවා. දිනවක හාමිනේ සාමා චිත්‍රපටයේ රඟපෑවට පස්සේ ගමේ අය හමු වුණාම ඇගෙන් මෙහෙම අහලා තිනුවා. හාමිනේ පින්තූරවල ඉන්නව නේද? මොන පින්තූරවලද? මම වගේ වෙන කෙනෙක් දැකලා වෙන්නේ නැති. මට මොන බයිස්කෝප්ද? එහෙම වෙන්නේ නැති. එක වගේ කොච්චර නම් අය ඉන්නවද? දිනවක හාමිනේ ඇඟ බේරගෙන පිළිතුරු දීලා තිනුවා. මාගෙන හාපුරා කියලා පත්‍රයක විස්තරයක් ලියන්න මාව හොයාගෙන නෝන කෙනෙකුයි පින්තූර ගන්න මහත්තයෙකුයි ආවා. සරසවියේ පත්‍රේ වැඩ කරන සුමනා සපරමාදු නෝන තමයි ඒ ආවේ. අනේ දුවේ මං ගැන වචනයක්වත් පත්‍රේ දාන්න එපා. මම රඟපාන්නේ හොරෙන්. කෙසේ හෝ සපරමාදු මෙනවිය දිනවක හාමිනේගේ නම නැතුව විස්තරේ විතරක් පත්‍රයට ලිව්වා. සාමා චිත්‍රපටයේ නෝනා හාමි ඉතා විශිෂ්ට ලෙස චිත්‍රපටයේ රඟපෑ බවත් ඒ සඳහා ඇයට මල් කලඹක් හිමිවිය යුතු බවත් ඇය පවසා සිටියා. ආදරණීය චරිත රසක් සිනමාවට දායාද කරමින් දිනවක හාමිනේ නම් මේ මහා රංගන ශිල්පිනිය 2002 දෙසැම්බර් 9 වෙනිදා ජීවිතයෙන් සදහටම සමුගත්තා. අපි ඇයට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ තොරතුරු සරසවිය පුවත්පතේ අන්තර්ජාල ලිපි ඇසුරෙන්. තොරතුරු ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා, subscribe කරන්න. ස්ටුඩියෝ ජා.